I go on to the children at a man. I go on, sir. හරි සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද ගණිතේ පන්තියේ හිටවන පුතාවදොර සියලු දෙනාටම අදත් අපි බොහොම පිළිවෙලට පන්තියේ වෙල ටික කරගෙන යන්නයි හදන්නේ එතකොට අපි දැන් ගිය සතියේ කතා කරපු දේවල් පිළිබඳව චුට්ටක් මතක් කරගත්තොත් පුතාවට විශේෂයෙන් මතක ඇති අපි ලොකු සංඛ්‍යාවක් ආවොත් කොහොමද ඒ සංඛ්‍යාව වචනෙන් කියන්නේ වචනෙන් දුන්නොත් කොහොමද අපි ඒ සංඛ්‍යාව ඉලක්කමින් කියන්නේ ආරෝහණ පරිපාටියට සංඛ්‍යා පෙළක් කොහොමද අපි ලියන්නේ අවරෝහණ පරිපාටියට සංඛ්‍යා පෙළක් කොහොමද අපි ලියන්නේ සංඛ්‍යා සමූහයක් දුන්නාට පස්සේ ඒ සංඛ්‍යා වලින් හදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කොහොමද හදන්නේ ඒ සංඛ්‍යා වලින් හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව කොහොමද අපි හදන්නේ ඊට පස්සේ අපි සංඛ්‍යා දුන්නොත් එකතු කරන්නේ කොහොමද ඊට පස්සේ සංඛ්‍යා දුන්නොත් අඩු කරන්නේ කොහොමද ඔයගෙ අපි ලොකු කොටසක් මේ විදි කතා කරලා අවසන් කරලා තියෙනවා තේරුණාද රයි හරි එතකොට දැන් මගේ දරුවන්ට ඒ වගේම ස්ථානියාගය සංඛ්‍යාවක් දුන්නොත් නිරූපිතාගය ඔය හැම දෙයක්ම දැන් බොහෝම පිළිවෙලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා එතකොට අපි මේ වෙද්දි ලොකු වැඩ කොටසක් ඔයාලගේ පන්තිය වෙනුවෙන්
කරලා තියෙනවා. ඒතර මට ගොඩාක් කමෙන්ට්ස් දාලා දුනා සර් මුදලු ගන්නනවා. ඈ මුදලට තියෙනවා යනාදි වශයෙන් ගොඩාක් දේවල් දාලා තිබුණා. මම ගොඩාක් අගය කරනවා. ඒ වගේ දරුවෝ මොකද ඔයාලා ඔයාලගේ පැත්තෙන් මුදලට වැඩටි කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මුදල ලකුණු ටිකක් ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ වුණාද right. හරි. ඒතර අද අපි අලුත් පාඩමකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සමහර දරුවන්ට පුංචි ගැටලුවක් තියෙනවා. සංඛ්‍යා එකතු කරන්න දුන්නෝ. සංඛ්‍යා අඩු කරන්න දුන්නෝ. ගොඩාක් අයක වරද්දනවා පුතේ. එතකොට අපිට සංඛ්‍යා අඩු කරන්නේ කොහොමද නිවැරදිව? සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද නිවැරදිව? මේ හැම දෙයක් පිළිබඳව හොඳ අවධානයක් තියෙන්න ඕනේ. මොකද ශිෂ්‍යත් විභාගයේ පුතාලාට අනිවාර්ය සංඛ්‍යා එකතු කරන්න තියෙනවා. ඒ වගේම අනිවාර්ය සංඛ්‍යා අඩු කරන්න තියෙනවා. ඔයගේ ගැටලු ගොඩක් එනවා. ඒක නිසා අපි හොඳට සංඛ්‍යා දෙකක් දුන්නොත් එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම සංඛ්‍යා තුනක් දුන්නොත් අපිට එකතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඔක්කොමත් එක තමයි ඔයාලගේ විභාගෙදී හොඳ ලකුණු ටිකකට යන්න පුළුවන් වෙන අවස්ථාව හම්බ වෙන්නේ. ඒ නිසා මගේ දරුවනේ ඔයාලා හොඳට අද කතා කරන පාඩමත් ඉගෙන ගන්න අවශ්‍යයි. මොකද නැත්නම් අපිට සංඛ්‍යා එකතු කරන්න බැරි වෙනවා. ගණන් අමාරු වෙනවා. ගණිතේ නීරස වෙනවා. ගණන් අර අපේ වචන කිව්වොත් අපිරිය වෙනවා. හදන්න හරි අමාරුයි. හැබැයි සංඛ්‍යා එකතු කිරීම හරියට කරගත්තොත් සංඛ්‍යා අඩු කරන්නේ කොහොමද කියලා හරියට අපි ඉගෙන ගත්තොත් අන්න පුතාලට ඕන සංඛ්‍යාවක් හදාගන්න පුළුවන් වෙයි ගණිතයේ තියෙන ඕන ගැටලුවක් හදන්න පුළුවන් වෙයි ඒක නිසා අපි මේ වැඩේ හොඳට කල්පනාවෙන් කරන්න ඕනේ ඒ නිසා හොඳට මහන්සිලා උනන්දුවෙන් හැම දවසෙම පන්තියට සම්බන්ධලා මේ වැඩේ අවබෝධයෙන් යුක්තව කරගෙන යන්න ඕනේ එහෙම වුණොත් තමයි අපිට මුදේ ලකුණු ටිකකට යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ඒක නතරයි හරි එහෙමනම් අපි අද අලුත් පාඩමක් පටන් ගන්න යනවා මම හිතන්නේ පුතාලගේ තුන්වෙනි පාඩම පළවෙනි පාඩම හැම ගානක් ගානේ මෙසර කතා කළා. ඒවම පන්ති වල කතා කරන්නේ නැහැ. හැම ගානක් ගානේම කතා කළා. දෙවෙනි පාඩමේ හැම ගානක් ගානේම කතා කළා. හැම ගානක් මෙසර බෝඩ් එකේ හදලා පෙන්නුවා. ඒ වගේ ලොකු කැපකිරීමක් කරලා ඔයාලට මේ පන්තිය කරගෙන යන්න. ඒ නිසා හොඳට මහන්සි වෙන්න, හොඳට වැඩ කරන්න, අවබෝධයෙන් යුක්තව වැඩ කරන්න, ගැටලු දිරන ඔස්සේට දාන්න, පන්තියේ මේලාවේ අහන්න. ඒ නිසා හොඳ අවබෝධයෙන් යුක්තව පන්තිය කරන්න. එතකොට පුතාලට පුළුවන් වෙයි හොඳ ලකුණු ටිකක් හදාගෙන ශිෂ්‍ය විභාගයේ ඉහළින්ම සමත් වෙන. මොකද ශිෂ්‍යත්ව විභාගෙදී ගණිත ප්‍රශ්න පත්‍රයක් වෙනම එනවා පුතාලට. ගණිත ගැටලු දිර ප්‍රශ්න පත්‍රයක් වෙනම තියෙනවා. එතකොට ඒ ගැටලු ටික අපිට එකවතාවේ හදන්න බෑ පුතේ. පියවරෙන් පියවර පියවරෙන් පියවර තමයි ගැටලු හදන්න වෙන්නේ. ඒ නිසා ඔයාලට මම කියලා දෙන්නම් මේ ගැටලු කොහොමද හදාගන්නේ කියලා. ඒකට අපිට සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම කියන දේ ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙනම් අද අපි ඊළඟ පාඩමට කියලා බලමු කොහොමද සංඛ්‍යා එකතු කිරීමක් කරන්නේ වගේම සංඛ්‍යා අඩු කිරීමක් කරන්නේ කොහොමද හැබැයි මේ මාර ඉලක්කම් දෙකේ සංඛ්‍යා ඉලක්කම් තුනේ සංඛ්‍යා ඒව නෙවෙයි චුටා ලොකු සංඛ්‍යා හැබැයි එහෙම වුණයි කියලා පුතලා බය වෙන්න අවශ්‍යතාවයක් නෑ සර් ඔයාලත් එක්ක ඉන්නවා හැම ගානක් ගානේම ඔයාලට හදෙන හැටි කියලා දෙනවා ඒ නිසා පුතලාට හොඳට මේ වැඩේ වමනාවෙන් කරගත්තොත් අන්න හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් හැකියාව ලැබේ ඒ වුණාද right හරි මම ශ්‍රේෂ්ඨකින් දාන්න මුතර බලා ගන්න. ආ. මගේ කැමරාව චුට්ටක් සර් වෙනස් කළා මුතර බලා ගන්න. අද අපි කතා කරන්නේ මෙන්න මේ කොටස මුතර බලා ගන්න පුතාලා. සර්. ඔකේ රුදේ. සර් මම වෙනම පොතක් ගත්තා. ඔය ගණිතය වෙනම පොතක් ගත්තා. ඒක ලිව්වට කමන්නේ නැද්ද? එතකොට කලින් ටික කොහමද? කලින් කියපු දේවල් කොහමද? ඒ ඔක්කොම එක පොතක නම් පුතාලගේ ලස්සනට තියෙන්න ඕනේ. කොහමද දවසක සර් මේ එක එකනාගේ වීඩියෝ එක කරලා පොත බලන්න හිතන් ඉන්නවා. ඒතර පොතේ වැල ටික ලස්සනට පිළිවෙල තියෙනවා. මොකද ආවට යාට කරන්න බෑ. කොහොම පිළිවෙල නිරාවුල ලස්සනට වැඩේ තියෙනවා. තේරුණාද? හරි. පුතා පොත් දෙකක ලියපු එක ඔක්කොම පුතාට එක පොතකට ගේන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තේරුණාද? හරි. ඔන්න අද අපි උඩින්ම මාතෘකාව ලියා ගන්න අපි අද මේ පාඩේ මේ. ඔකේ මුදේ. සර් ඒ පොතේ ලිව්වට කමන්නේ නැද්ද? කමන්නේ කමන්නේ ගැටලුවන්නේ. ඒ පොතේ ලස්සන ලීලා පිළ කවලයක් දාලා ඒ කොමඩේ දිවිවල හදා ගන්න ඕනේ. තේරුණාද? හරි. ඔන්න අද අපි කතා කරනවා සංඛ්‍යා එකතු කිරීම කියන කොටස. ආයි පුතා ලියා ගන්න උඩින්ම මාතෘකාව තුන පාඩම කියලා ලියලා එකතු කිරීම කියලා ලස්සනට හදා ගන්න. හොඳේ නැහැ. ආ මෙහෙමයි හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. තුන කියලා දාලා මේ විදිහටම පුතා ගන්නවා මොකද්ද? එකතු කිරීම. මොකද ගන්නේ? එකතු කිරීම. කොහොම ලියලා
පාඩේ පෑනක් අරගෙන ලස්සන ටිකක් ඇඳලා ලස්සනට හදා ගන්න ඕනි ඉස්සෙල්ලා. ඒ මොනවද මොකද අපි අද එකතු කිරීම තමයි කතා කරන්න යන්නේ. අඩි රූලේම ළඟට ගන්න ඕනේ වැඩ ගොඩාක් තියෙනවා කරන්න. අපි බලමු පුංචි කාලයක් අපිට දීලා තියෙන්නේ කාලේ විතර කොහොමද මේ වැඩේ ලස්සනට පිළිවෙලට කරගෙන යන්නේ කියලා බලන්න. තුන කියලා දාලා රවුම් කරලා එකතු කිරීම කියලා ලියලා මාතෘකාව යට ඉංග්‍රීසි ඇඳලා පුංචි ලියන්නේ මාතෘකාව ටික ලොකු කරලා ලියන්න. ලොකු මාතෘකාවක් නේ. ඒ නිසා බොහොම පිළිවෙලට පන්ති වලට කරගන්න අවශ්‍ය වෙනවා. ඒ මොනවද රයි? හදා ගන්න දෙ ලස්සන. ඉස්සෙල්ලා වැඩේ කරගන්න විනාඩි දෙකක් විතර දෙන්නම් ඈ. ලස්සන හදා ගන්න හොඳේ දැන් ඔන්න අමාරු නෑ සර් එක බොහොම පිළිවෙල පන්තිය වලට කරගෙන යන්න ඕක තේරුණාද රයි හරි අපි බලමු උතලගේ පළවෙනි ගානට ගිහිල්ලා මේ දින් ඔන්න සංඛ්‍යා කීපයක් දීලා අපිට මොකද කරන්නේ එකතු කරන්න තමා තියෙන්නේ හැබැයි අර අපි පුංචි පන්ති වල හදන ඒ කියන්නේ තුනේ පන්තිය හතරේ පන්තිය හදන පුංචි ඉලක්ක නෙවෙයි නේද? ටික ලොකු ඉලක්කන්නේ. හැබැයි ඒත් අපි කලබල වෙන්නේ නැහැ පුතේ. අපි දන්න විදියට කොහොම පරිස්සමට ලස්සනට නිර්වුල්ල මේ වැඩේ කරගෙන යන්න ඕන. තේරුණාද රැ? මම පුතේට හැමදාම කියනවා එක කොටුවේ අපි ලියන්නේ එක ඉලක්කමයි. එක කොටුවේ අපි ලියන්නේ එක ඉලක්කමයි. එක කොටුවේ කියලා අක්කමක් ලියලා බොහොම පිළිවෙලට නිර්වුල්ව ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඉරියන්දි දාරුල භාවිතා කරන්න ඕනේ. ලස්සනට මේ වැඩේ තියෙන්න ඕනේ. උතර පුතාලා කරන්නේ ඉස්සෙල්ලාම අංක එක දාලා ඒක රවුම් කරගන්නවා. ඊට පස්සේ අපි දාගන්නවා අංක එක වරහණක් තුල. නිබන්ධන දුන්නට පස්සේ පුතාලා මෙයා මුකුත් ලියන්න ඕනේ නැහැ. මොකද මේවා දැනට අපි ලියලම හදන්න ඕනේ. ඒ කියන්නේ ඇයි අපිට ඉලක්කම් වලට අපි හුරු වෙන්න ඕනේ. ඒ නිසා තමයි දැම්මසෙන් නිබන්ධන දෙන්නේ නැත්තේ. ටික දවසක් ගියාට පස්සේ සංඛ්‍යා මුදල් ලියලා පුරුදු වුණාට පස්සේ අන්න මම පුතාලා නිබන්ධන දෙනවා. එතකොට අපිට තව චුට්ටක් ඉක්මනින් යන්න පුළුවන් වේ පුතාලට ගොඩක් පහසු වේ. හැබැයි ඉස්සෙල්ලා අපි සංඛ්‍යා ටික ලියලා හොඳට පුරුදු වෙන්න ඕනේ. මොකද සංඛ්‍යා අතර හුරු වුනේ නැත්නම් අපිට වැඩේ චුට්ටක් ඉස්සරහට අමාරු වෙනවා. ඒ නිසා සංඛ්‍යා බොහොම පිළිවෙලට අතර හුරු වුණාට පස්සේ අපිට පුළුවන් ලස්සනට වැඩේ කරගෙන යන්න. තේරුණාද රයි? හොඳට බලාගන්න දැන්. පළවෙනි ඉලක්කම පුතාගේ තියෙනවා 4278. කවුරු ලියාගන්න යද දැම්ම? 4278 එක කොටුවේ අපි ලියන්නේ එක ඉලක්කමයි අනික තියෙනවා 1351 මෙතෙන් එකතු කිරීමේ ලකුණ දාලා ඔන්න ඉරි ඇඳලා ලස්සනට උත්තරේ ගන්න අපි බලමු මොකද්ද තියෙන්නේ එකතු කිරීමක් මොකද්ද තියෙන්නේ එකතු කිරීමක් අපි පරිස්සම් වෙන්න ඕන අපිට වරදින්න පුළුවන් හැබැයි අපි කොහොම පරිස්සම නිරවුල්ව ලස්සනට හදාගෙන යන්න ඕනේ පුතේ බලමු අපි මේ සංඛ්‍යා දෙක කොහොමද එකතු කරන්නේ කියලා හොඳට බලාගන්න හැබැයි කියලාම හදාගන්න වෙලාව සර දෙන්න එතකන් කවුරුත් හදන්නේ නැහැ හොඳට බලාගන්න 8 1 එකතු කරගන්නවා උත්තරේ එන්නේ කීයද 9යි මෙන්න මේවා එකතු කරගන්න විදිය පුතාල හොඳට බලන්න ඕනේ 7ට කීයක් එකතු කරන්න ඕනේ 5ක් මේ 7යි 8යි 9යි 10යි 11යි 12යි කීයක් වෙනවද 12ක් වෙනවා ඒ 12 අපි ආවට 12ම මෙතෙන්ට දාන්නේ නැහැ 12න් අපි දාන්නේ කීයද 2 කියන ඉලක්කම විතරයි අන්න ඒක මෙතෙන්ට දැම් මෙන්න මේ 1 තියනවා නේද පුතේ මේක අපි මෙන්න මෙතෙන්ට ගේනවා ඒක අපි මෙතෙන්ට ගෙනවා කුංචිර පුතලත් පැන්සලෙන් ලියන 2යි 1යි කීයද 3යි 3ට 3ක් එකතු වෙනවා 3යි 4යි 5යි 6යි කීයක් වෙනවද 6ක් වෙනවා මෙතේ එහෙනම් 4යි 1යි එකතු කරගන්නවා උත්තරේ එන්නේ කියලා 5යි දැන් බලන්න පොඩි සංඛ්‍යා නෙවෙයි ලොකු සංඛ්‍යා අපි එකතු කරන්නේ උත්තරේ කීයක් වෙනවද 5629ක් වෙනවා කීයක් වෙනවද 5629ක් වෙනවා අමාරු නෑ නේද වැඩේ හරිය ලේසි නේද ඒ නිසා මෙන්න මේ විදිහට අපිට ඔකේ නුඹේ ලේසි සර්
ඔබට ඕනෑම සංඛ්‍යා දෙකක් එකතු කරලා උත්තරේ ගන්න පුළුවන්කම ලැබෙනවා. පස්සෙම එක එක්කෙනාගෙන් අහනවා උත්තර ආවේ මොනවද කියලා. එතකොට අපි පුතා ලස්සන උත්තර දෙන්න ඕනේ. හැම ගානක් ගානක සර හරි ගස්සනවා. ඒ නිසා පන්ති වලට බොහොම පිළිවෙල ඉස්සරහට යන්න පුළුවන්. තේරුණාද? හදාගන්න පුතාලා අංක එක දාලා රවුම් කළා. ඊට පස්සේ අංක එක දාලා වරහන් කළා. ඊට පස්සේ තමයි පහළට ලස්සනට හදාගෙන යන්නේ. තේරුණාද? ලස්සනට හදාගන්න පුතාලා. පස්සෙන් හදා ගන්න ඈ සර් ඔකේ අනුතේ සර් ගණන් ටිකට උත්තරයක් දාන්න ඕනේ මොකද්ද සර් ගණන් ටිකට උත්තර ටිකක් දාන්න ඕනද නෑ නෑ පුතාල පළවෙනි කාණ සර් හැදුව විතර ඉස්සර හදා ගන්නවා විතරයි දෙවෙනි කාණ හදන්නේ නෑ සර් හදලා හැටි කියලා දෙන්න හොඳේ ඉස්සර පළවෙනි කාණ හදාගන්න සර්ව හදපු විදිහට ඉවරයි සර්. හොඳයි. හොඳයි. ආ ලස්සන හදාගන්න පුතේ ඈ. කලබල නැහැ පාරු. ඔව්. සර් හදිසියේ කලබලේ කරන්නේ නැහැ. බොහොම පිළිවෙල යන්නේ ඈ. යයි වරයි සර්. හොඳයි පුතේ. ආරයි. ආ. ඔන්න සර් යනවා පුතාලගේ දෙවනි ගාන. හරිද? කලබලයේ වැඩ කරන්න බෑ. රයි. ඔන්න දෙවනි ගාන. හොඳට බලාගන්න පුතාලා. තියෙන්නේ 4354. 4354. ඒකට ඔයාලා එකතු කරගන්නවා 2429ක්. 2429ක්. ඉරියඳලා එකතු කිරීමේ ලකුණු දාලා ලස්සනට ඕන හදා ගන්න බලා ගන්න 9ට 4ක් එකතු වෙනවා එතකොට මේ බලන්න කො 9යි 10යි 11යි 12යි 13ක් වෙනවා හැබැයි 13 ආවට අපි 13 ලියන්නේ අපි ලියන්නේ කීයද 3 අන්න මෙතෙන්ට 3 ලියු මේ එක තියෙනව නේද ඒක මෙතෙන්ට ගේනවා පැන්සලෙන් දා ගන්න 1යි 5යි එකතු කර ගන්නවා 6යි හයෙට දෙකක් එකතු වෙනවා උත්තරේ එන්නේ කීයද 8. ඉතුරු වලේසි 3යි 4යි එකතු වෙනවා මේ 3යි 4යි 5යි 6යි 7යි. ඇඟිලි වලින් ගණන් කරනවා මෙතෙන් දෙන්නේ කීයද 7යි. 4ට දෙකක් එකතු වෙනවා 4යි 5යි 6යි. ඔන්න පුතාලගේ උත්තරය ආවා. දැන් උත්තරේ කියන්නත් පුළුවන් ගැටලුවක් නෑ. 6783. 683 අමාරු නෑ නේද ලේසි නේද වැඩි අන්න හරි එතකොට සර් ලේසි සර් ඔලේසි නේද සර් හදපු විදිහටම ලස්සනට පිළිවෙල උත්තර ටික හදාගෙන යන්න ඕනි තේරුණාද බලන්න සර් ලියන දෙන පිළිවෙල එක කොටු වෙ කියලා අක්කමක් එන්න ඔක්කොම මතකේ තියා ගන්න තනින් තනින් ආවඩ ගැලා පිහිම කරන්නේ නෑ තේරුණාද හදාගෙන පළවෙනි ගාන දෙවෙනි ගාන ලස්සනට හොඳේ සර් හදලා ඉවරයි නයි පුතේ හොඳයි තව හතර කීවෙන ඉස්සර තේනවා හොඳයි ඈ සර් හදලා හොඳයි ඈ රයි ඊළඟට තනියම අහනවා උත්තර ඈ ලියලා ඉවරයි සර්. හොඳයි. හොඳයි. හරිනේ. රයිට්. ඔන්න සර් යනවා දැන් තුන්වෙනි ගානට. දැන් වැඩි ඔහොම ගියාම බොහොම පැහැදිලි නේද? සර් හැම ගානක් ගානෙම හදන්න නෑ රයිට්. සර් මේ දෙකම අහනවා. ආ රයිට්. මෙන්න තුන්වෙනි ගාන. හොඳට බලා ගන්න. රයිට්. මෙන්න තුන්වෙනි ගාන.
වෙන තුන්වෙනි ගාන සරංග තුන කියලා මෙහෙම දාන්න ඈ පුතාලා මෙහෙට හදාගෙන යන්න ඕනේ ආරයි සර තුන්වෙනි ගාන විතර හදන්න ඊළඟ ගණන් දෙකේ උත්තර සර අහනවා එක එකනාගින් ඈ 3635 ඒකට එකතු කරන්න කියලා කියනවා 5125 5125 ඔන්න එකතු කරලා උත්තරේ ගන්න හොඳට බලා ගන්න පුතාලා එකතු කිරීමේ ලකුණ අනිවාර්යෙන් දාන්න ඕන මං ඊට පස්සේ නම් කතා කරලා එක එක්කෙනාගෙන් අහලා වැ රයිට් බලන්න 5යි 5යි එකතු කරන්න තියෙන්නේ එතකොට 5යි 5යි එකතු කරන 10යි ආන්න හරි 10ක් එනවා නේද පුතේ 10ෙන් කියලා අපි කියන්නේ බිංදුව මේක තියෙනවා නේද ඒක පුතාලා මෙන්න මෙතනට ගේන්න ඕන දැන් 1ට 3ක් එකතු වෙනවා එතකොට උත්තරේ 4යි 4යි ඔව් හතරට මේ දෙක එකතු වෙනවා හතරයි පහයි හයයි පුතේ අන්න හය ලිව්වා හොඳයි හයට එකක් එකතු වෙනවා හයයි එකයි පුතේ හතයි හතයි අන්න හරි මෙතන තියෙනවා තුනට පහක් එකතු කරනහම උත්තරේ අටයි අන්න හරි කොහොමද හදාගන්නේ තුනයි හතරයි පහයි හයයි හතයි අටයි අන්න මෙතෙන්ට අපි උත්තරේ දැම්මා කීයද අටයි කියලා එහෙනම් උත්තරේ එනවා 8760 ලේසියි නේද ගැටලුවක් නෑ නේද හරි සරලව හදන්න පුළුවන් මොකද සර හැම ගානක් ගානෙම හදා ගන්න හින්දා ආරයි දැන් පුතාලා 3 මිනි ගාන ලස්සනට හදා ගන්න 3 මිනි ගාන ලස්සනට හදා ගන්න අංක 3 හොඳයි සර් හොඳයි 3 මිනි ගාන ලස්සනට හදා ගන්න හොඳයි ඈ හොඳයි සර් දැන් මොන්න මම පුතාලට මෙන්න මේ 4 වෙනි ගාන 4 වෙනි ගාන කියන්නේ මෙන්න මේක ආයි ඔන්න මම දැන් තනියම හදාන දෙනවා හතර වෙනි ගාන මෙන්න මේක සර් ඔය රවුම් කලේ ඔන්න ඔය ගාන හරිද ආ තනියම හදන්න බලන්න හතර වෙනි ගාන තනියම හදන්න බලන්න හතර වෙනි ගාන මම එකිනෙකෙන් අහනවා නම කියලා උත්තරේ ඈ ආ හදන්න බලන්න හතර වෙනි ගාන සර් උත්තරේ කියන්නද ඔහොමනේ දැම්ම කියන්නේ පාසල අහනවා නම කියලා ඈ නම කියලා අහනවා ලියලා ඉවරයි සර්. ඔව්. පුතා හදලා ඉවරද? ඉවරයි සර්. නෑ සර්. ආහා හරි හරි සර්. ඉන්න පුතා කලබලේ හදන්නේ නෑ. පාඩුවේ හදාගෙන යන්න නෑ. තව හදනා ඉන්නවද සර් හදලා ඉවරයි ඉවරයි සර් හරි හදලා ගරන්නේ ඔන්න තමයි කෙනෙක්ගෙන් දැන් උත්තරය අහනවා ඈ බලමු ආරක් කවුද සුපටක් ඉන්න වීඩියෝ ඕන් කරන්න ඕන් කරලා නැති අය සර් දෙන්න හදනවාද කියලා පුතාලා බලනවා එකයි ඈ හරි මට කියන්න මෙන්න මෙයා සහිරු වහගෙන ඉන්නේ සහිරු අයියා ආරයි පුතා මට උත්තරේ කියන්න හා කීයද කියලා 8608යි අන්න හරි උත්තරේ නේ කීයද 8608යි අනිත් යාළුවන්ට ආවද ඔව් සර් ඔව් සර් ඔව් සර් හරි නේද? ආයිට්. ඔන්න එහෙනම් 8608 හරි උත්තරේ ඈ. රයිට්. ඔන්න ඒක හරි ඈ. ආයිට්. ඊළඟට පස්වෙනි ගානත් හදමු බලන්න හා. ඒක සර අහනවා එක්කෙනෙක්ගේ නම කියලා. පස්වෙනි ගාන කියන්නේ මෙන්න මේ. හදුවා. ආ හොඳයි ඈ. රයිට්. හා. පස්වෙනි ගාන කියන්නේ සර්ව රවුම් කරලා තියෙන ඒ ගාන ඈ. සර නම කියලා අහනවා එක්කෙනෙක්ගෙන් ඈ. හදලා ඉවරයි සර්. හොඳයි පුතේ. හොඳයි. හොඳයි කට්ටිය වැඩ කරනවා පේනවා හැබැයි කීප දෙනෙක් වීඩියෝ ඔන් කරලා නැහැ ඔන් කළොත් හොඳයි සර් ඉලයි වරයි
හොඳයි ආයි කෙනෙක් මොන අහලා උත්තර හොඳයි පුතා නිමේෂා පුතා අහගෙන දෙන්නේ නිමේෂා කියලා ඉවර නැහැ සර් හරි හරි අහමු ඉන්න චොටක නිමේෂා පුතා හරිද හරි සර් ආ හොඳයි ආයි නිමේෂා පුතාට ආපු උත්තරේ කියන්නේ නම 10288 ආ හොඳයි 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 කවුද නිමේෂා පුතා හොඳයි ඈ කියෙන්නේ 9268 හරි නේද තව වෙනස් උත්තරයක් ආපු කෙනෙක් ඉන්නවද නේද ආ කට්ටිය හොඳයි ඈ අහන්නයි යන්න හොඳයි ඈ 9268 කවුද නිමේෂා හොඳයි අනිත් යාළුවෝ කට්ටිය හොඳයි හරි නේද ආරයි ඔන්න එතකොට ඒ ගානත් හරියා ඊළඟ ආන්ටි අමු බලන්න ආ ඒකත් හොදන්න බලන්න මෙන්න මේ ගාන පුතාලා කියනවා හැදුවා ඉවරයි සර් उत्तर उत्तर सर सर उंगी कलबल पाड़े හරි මම ඔන්නේ කෙනෙක් ගන්න අහනවා හරි නේද රයිට් විමන්සි පුතා අහගෙන දින්නේ විමන්සි අයෝධ්‍යා ඔව් සර් අන්න හරි ආ පුතාට ආපු කරේ කියන්න බලන්න 10446 කියද හරි බද දෙන්නද කියන්න පුතේ 10446 හරිද උත්තරේ නෑ සර් වැරදි සර් වැරදි 10446 හරි ඔමින්ද ඔන්න දැන් චුට්ටක් යාට උත්තරේ වැරදුනා හරිද අපි බලමු ඇයි වැරදුනේ කියලා මෙන්න බලන්නකො පුතායි උත්තරේ වරද දිසා සර් බෝඩ් එකේ හදනවා කීවෙනි ගානද 6 වෙනි ගාන චුට්ටක් බලා ගන්න මෙන්න 6 වෙනි ගාන හරිද රයි පුතාගේ 3078 හොඳට බලා ගන්න සර් උත්තරේ 6409 චුට්ටක් කියන සර් බලා හදලා පෙන්නන්න ඈ 3331ක් එකතු කරන්න කියලා කියන්නේ හොඳට බලා ගන්න පුතා ඇයි පුතාට වැරදුනේ කියලා හොඳට බලමු අපි මෙන්න 8යි 1යි එකතු කර ගන්නවා 9යි 7යි 3යි එකතු කරපුවාම 10යි පුතේ 9යි සර් ඔව් හැබැයි 10 වුණාට අපි ලියන්නේ මෙතන කීයද බිංදුව මේ එක ඔයාලා හිතේ ගේනවා අන්න හරි 1යි බිංදුවයි 1යි 1+3ක් එකතු කරනවාම උත්තරේ එන්නේ කීයද 4 4යි ඔව් 3යි 3යි උත්තරේ එන්නේ 6යි 6යි අන්න එනවා 6409 අන්න හරි 6409 උදා වැරදුනාට දුක් වෙන්න එපා හොඳට හදාගන්න පැහැදිලිව සර් මගේ ඔක්කොම හරි මම ආය යනවා පුතා හොඳට කල්පනාවෙන් උත්තරේ කියන්න සර් මගේ ඔක්කොම හරි හොඳයි පුතේ හොඳයි මොකද හරියන්න ඕනේ හැම ගානක් ගානෙම කියලා දෙනවා නේද හැම ගානක් ගානෙම හදනවා ඒ නිසා හොඳට මේ වැඩේ කරගෙන යන්න ඕනේ දැන් හරි නේද ආරයි ඔන්න එතකොට ඒක කොටස හරි ඈ ආරයි ඊළඟට අපි යනවා ඊළඟ ගානට හොඳට බලා ගන්න පුතාලා හොඳට බලා ගන්න රයි මෙන්න ඊළඟ ගාන හරිද රයි චුට්ටක් ඉන්න මේ හරි පුතේ විනාඩියක් ඉන්න ආරයි මෙන්න ඊළඟ ගාන හරිද මෙන්න අමාරු නෑ රයි හොඳට බලා ගන්න පුතාලා පුතාලට මෙහෙම කතාවක් කියනවා උදාහ ගන්න ඕනේ මොකක්ද කියන්නේ පාසල් පහක ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යා පිළිබඳ තොරතුරු පහදලා කියනවා ඉස්කෝලවල ඉන්න ළමින්ගේ තොරතුරු ටිකක් තියෙනවා ගාමිණී විදුහල තියෙනවා ළමයි කී දෙනෙක් ඉන්නවද 645ක් ඉන්න පීතර විදුහල තියෙනවා ළමයි 2670ක් ඉන්න විජේ විදුහල තියෙනවා ළමයි 4 4046ක් ඉන්න
Madina Viduhalati in Malamai, Igdas the Sea had the Tunak in Nava, Saraswati Viduhalati in Malamai, Igdas Namasiti Sabakin, Una them put all again a Hanama, Minamihim. Pahata pa Sadahan pass Alvalikin Malabane, Mulusisunga Nasu and Nakirakina, Sir, Kirakan Madane, Isela Makakia Harigasala Pianama, Gamini Viduhalai, Madina Viduhalai, Abibalamu, Vijay Viduhalai, Saraswati Viduhalai. Madina Viduhalai, Vijay Viduhalai, Peter Viduhalai, Vijay Viduhalai, Unna Pidahadan Nagiragi, Ternade, all right. Then Apipalu Paris Cemetery, Udalaika, Sir Kira in Namudravalaga, Namudera, me. Sir Bodigan and Mamma in the Valanda, Mena Devigan, Udravalaga, Namudera. Udravalaganda. Maybe Wagantilian Mugutne, Wagantilian Vinamagan Isra, the Humber Venama. Anka deka kiyala dala round karala ඊට පස්සේ මෙතනින් පුතාලා අංක එක කියලා දාලා වරහන් කරගන්න. තේරුණාද රයි? ආ. අපි පළවෙනි එකේ මොකක්ද අහන්නේ? හොඳට බලන්න. ගාමිණී විදුහලයි මදීනා විදුහලයි. ගාමිණී විදුහලයි මදීනා විදුහලයි මේ තියෙන්නේ. ගාමිණී විදුහල මේක මදීනා විදුහල මේක. ආ. හොඳට බලා ගන්න. ඔන්න වර්ධින්න පුළුවන්. ගාමිණී විදුහලේ ඉන්නවා 645. කීයක් ඉන්නවද? Highest other is far for the right. Madina Viduhale in Nama. It does the sea had that to not. Eka Pilian in the him. It does the sea had that to Namuka there. Ekastani lakan deca hurry at a killing in Nori. Ekastani lakama make a paha make it to hurry at a main Nori killing. It do what the mafis hutter are again. Eva Vinasuno. Gana Sampoon Mardino. Then you could kill me like Nadala. Minna made a putala ticket to run a kiraka. Amarune, are you lazy? Minna Barandago? Pahai to my yaker to win out the rain naked. Attai, then put on a lazy. Hatta the Hatra kicker to win me Hatai, Attai, Nameai, the Hayai, Ecolahak Pianama, Unnecolahak Pianama, Ecol hang up here the dagger, make up me into them. Make a piano on either. Yam in the middle of a thing in me. Yeah, I can tend to have a thing in. Ekali Haya eager to win a hatai, hatai deca eager to an outrain me either. Now I make a him of Putala within the Ganadana, Hinan, Putala Ginga away. Gamini Viduale, Madina Viduale, Okona Maikia Kinade. It does. Hurry it is in it. Eva, what a circular did not come with it. Hadaganica, Itakamputala, Mevagi, Santiali, Utreganama, with Rivagantilian in Eva. If not, I lost and Hadagan de Vigan. Lost and Hadagan, eh? Okay, Madeleine. Ah, Madai, eh? Right. Hi. Ila, I don't know. Hi, Hadagan. Okay, I'll go there. Sir, මට signal at Una Mukada Karanaki way. Appy, then at the Putagi Mindami Gani, Devonigani, Palavinika Hadane, Hyasiatris Pai, it does this at the Tunaika to allow three Canada myself. You if not, would want to put out a little up in any other. Oh, Tawayaki Gana Kilina Tuna Balagan to go. All right, Minna Devonigan. Mutra Balagan Putala Devonigan, Mukada Hani. Vijay Viduhalai, Saraswati Viduhalai. Ah, Minna Vijay Viduhalai, made in Vijay Viduhalai, such a pen and round under there. Ah, Minna Vijay Viduhalai, made in Minna Megadama Vijay Viduhalai.
Saraswati විදුවලා මෙන්න මේක. ආ මෙන්න මේ දෙකේ පුතාගේ අහනවා එකතුව කොච්චරක් වෙනවද කියලා. හොඳට බලා ගන්නකෝ. විජේ විදුවලේ තියෙනවා හොඳට බලා ගන්න 446ක්. 446ක්. ඊළඟට Saraswati විදුවලේ තියෙනවා 1938ක්. 1938ක්. මොකද්ද මේක අපි ගන්න ඕනේ එකතුව නේද? ආයිට් දැන් ඔන්න ඉරියඳලා ලස්සනට පුතාලා උත්තරේ ගන්නව අමාරු නෑ මෙන්න බලන්නකෝ 8යි 6යි එකතු කරන්න තියෙන ඇඟිලි වලින් හදනවා 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 14ෙන් අපි ලියන්නේ කීයද 4 මෙතන කීයේ තියෙන්නේ 1 අන්න ඒක පුතාලා මෙතෙන්ද ගේන්න අමතක කරන්න එපා 4යි 1යි උත්තරේ 5යි 5ට 3ක් එකතු වෙනවා 5යි 6යි 7යි 8යි අන්න මෙතෙන්ද දැම්මා කීයද 8 9යි 0යි උත්තරේ එන්නේ 9යි මොකද 9ට බිංදුවක් එකතු වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ මෙතන තියෙනවා 4යි 1යි එකතු වෙනවා උත්තරේ එන්නේ කීයද 5යි අන්න එනවා විදුවල් දෙකේම මොන විදුවල් දෙකද විජයයි Saraswati ඒ පාසල් දෙකේම එකතු වළමින්ගේ කීයද 5984 කියක් වෙනවද 5984යි වරද්ද ගන්න එපා බොහොම ලස්සනට පිළිවෙලට නිවැරදිව පුතාලා හදා ගන්න ඕනේ කියක් වෙනවද 5984යි හැම දවසෙම පන්තියේ ඉන්නේ එතකොට තමයි ගණන් පුළුවන් වෙන්නේ එක දවසක් හරි මගේ අර ගත්තොත් පුතාලා මොකද වෙන්නේ අමාරු වෙනවා වැඩි ගණන් නීරස වෙයි ඒ නිසා හැම එකේම බොහොම පිළිවෙල පන්තිවල ටික ලස්සනට කරන්න ඕනේ තේරුණාද හදා ගන්න දෙන්න එක හදලා ඉවරයි සර් හදයි රෙකෝඩින් එක වෙබ්සයිට් එකේ තමයි දාන්නේ පුතාල වෙබ්සයිට් එකෙන් තමයි ගන්න වෙන්නේ ඈ හරිද හයියෙන් ගොඩාක් කරුවන් නැත්තම් ඉන්න අපරාධනේ පන්තිය වල ටික නැත්තම් පුතාලට ගන්න බැරි වෙනවා ආ හයියෙන් ගොරවනවා නම් කරන්න දෙයක් නෑ හුදේ හරි එහෙනම් පුතා වෙබ්සයිට් එකේ ගිහලා ගන්න නෑ රයිට් හරි අංක 3 මදීනා විදුවලයි විජේ විදුවලයි මදීනා විදුවලයි විජේ විදුවලයි ඔන්න සර් අවුල් කරනවා ඉස්සෙල්ල ඈ මදීනා විදුවලයි විජේ විදුවලයි හොඳට බලා ගන්න මදීනා විදුවල කෝ මේ තියෙන්නේ මදීනා විදුවල විජේ විදුවල කෝකද මේ තියෙන්නේ විජේ විදුවල ඔන්න ඔය දෙකේ එකතුව ගන්න කියලා කියන්නේ හරි ලේසි නේද ආරයි අපි දා ගන්නවා ප්‍රශ්න අංක කීයද 3 ප්‍රශ්න අංක 3 හොඳට බලා ගන්න පුතාලා 3 එතකොට විජේ විදුවලේ ඉස්සෙල්ලා වගේමයි 446යි මදීනා විදුවලේ ඉන්නවා 1273 1273යි මේකේ මොකද අපිට ගන්න කියලා කියන්නේ එකතුව නේද පුතේ ආ ඔන්න එකතුව ගන්නවා හරිය ලේසි හොඳට බලා ගන්න 6යි 3යි එකතු කරන්න ඕනේ එක පාට උත්තරේ නැත්තම් පුතාලට කලබල වෙන්නේ ඔව් 6යි 7යි 8යි 9යි නේද අන්න 9 දැම්මා මෙතේ 7ට 4ක් එකතු වෙන්න ඕනේ බලන්න 11යි 8යි 9යි 10යි 11යි නේද පුතේ අන්න 11 පිළිගන්න 11යි සර් ඔව් ලියන්නේ කීයද 1යි නේද පුතේ 1ක් ලියුවා මෙන්න මේ 1 මෙතෙන් යන්න කැමැත්තෙන් ඉන්නේ उत्तर පන්දාස් 319 පන්දාස් 319 ලස්සන හදා ගන්න හොඳේ පන්දාස් 319 සර් හදලි වෙරයි සර් උදේට හොඳයි හොඳයි හදයි හොඳයි ඈ හරි ඊළඟ ගානට යන්නම් කියනවා ඈ රයිට් මෙන්න සර් එකත් හදලි වෙරයි ආ
ඔන්න හතර පීතර විදුහලයි විජේ විදුහලයි ඔන්න පීතර විදුහල විජේ විදුහල බලන්නකෝ මෙන්න සර් ඉස්සරහම රවුම් කරන්නම් පීතර විදුහල මේක විජේ විදුහල මේක එතකොට මෙන්න මේ සංඛ්‍යා දෙකේ පුතලට එකතුව ගන්න කියලා කියන්නේ හරි ලේසි නේද ආරයි සර් ගන්නම් මෙතෙන්ට පුතලගේ හතරවෙනි ගාන කියලා පහලට ගන්නම් ඈ හතරවෙනි ගාන කියලා පහලට ගන්න එතකොට පීතර විදුහලේ තියෙනවා 2670 2670 අනිකේ තියෙනවා 4746 ඕකේ 4746 මේ දෙකම මොකද අපිට කරන්න කියන්නේ එකතු කරන්න නේද කියන්නේ ආ එකතු කිරීමේ ලකුණ මෙතනින් දැන් දැන් හොඳට පරිස්සමට හදන්න ඕනේ බලන්න 0.6යි 6යි උත්තරේ එන්නේ 6මයි 7ට 4ක් එකතු වෙන්න ඕනේ 7යි 8යි 11යි 10යි 11යි අන්න හරියි හැබැයි යාළුවනේ 11 ආවට 11න් අපි මෙන්න මේ එක දාන්නේ කියන්නේ අන්න හරි මෙන්න මේක මෙතෙන්ද කෑ ගහලා යන්න හදනවා නේද යා දානවා ඉතින් 6යි 1යි උත්තරේ කියන්නේ 7යි ඔව් 4යි 2යි උත්තරේ කියලා පුතේ 6යි අන්න එහෙනම් 6716 අන්න හරි පුතේ 6716 දැන් හරි නේද දැන් බලන්නකෝ ඒ ගණන් ටික ඔක්කොම හදන්න අපිට මහලු වෙලාවක් ගියේ නෑ නේද සම්මුදර මහන්සි වෙලා උනන්දුවෙන් වැඩේ කරන්න ඕන එතකොට තමයි ලකුණු ගන්න පුළුවන් වෙන්නේ නැතුව ආවට ගියාට තැනින් තැන ගියම කරලා ගණන් හදාගන්න බෑ පුතේ එහෙනම් උත්තරේ එනවා 6716 කියෙන්නේ 6716 ලස්සනට හදාගන්න ගැටලුවක් අමවතනක් කියලා නම් අහන්න පුළුවන් පුතාට සර් හදලි ඉවරයි. හරි පුතේ. හොඳයි. සර් හදලි ඉවරයි. හරි පුතේ. හරි. ඊළඟට ඕනේ ඊළඟ ගා. ආ මෙන්න මේක. ආ. ඔන්න දැන් චුට්ටක් අමාරු වෙන්නයි යන්නේ. හරිද? උතලට ආයේ පිටුළු සපයන්න කියලා කියනවා. හැබැයි ඔන්න දැන් චුට්ටක් මගේ යාළුවන්ට අමාරුයි. හරිද? හැබැයි සර් කියලා දෙනවා කොහොමද හදාගන්නේ කියලා කලබල වෙන්නේ නැහැ කවුරුත්. ඒ මාද කවුරුත් කලබල වෙන්නේ නැහැ. බොහොම ලස්සනට පිළිවෙල සර් කියන විදිහෙන් වැඩේ කරනවා. දැන් අමාරු වෙන්නේ ඇයි කියලා සර් කියලා දෙන්නම්. මොකද ඒ ගානක් අරගෙන මම පුතාලට කියලා දෙන්නම්. ඇයි මේ වගේ ගානක් අමාරු වෙන්නේ කියලා. අමාරු කියලා කියන්නේ ගොඩාක් අමාරු නෑ. හදන විදිහ සර් කියලා දෙනවනේ. පුතාලට තියෙන්නේ පරිස්සමට හදාගෙන යන්න විතරයි. අපි බලමු ඇයි අමාරු වෙන්නේ කොහොමද කියලා. ඒ මාදරයි. මේමයි හදාගන්න. හොඳට බලාගන්න ඉස්සෙල්ලා. අපලගේ කැමරා විනාශ කරන්න. හරි. හොඳට බලාගන්න. හොඳේ නැහැ. මේ. හොඳට බලාගන්න. තුනේ ප්‍රශ්නාංග තුනේ අංක එක කියලා දැන්. හරිද? අංක එක. හොඳට බලාගන්න පුතාලා. දැන් ඕන ආයෙත් අර වගේ සංඛ්‍යා දෙකක්මයි එකතු කරන්න තියෙන්නේ. හැබැයි එහෙම වුණාට ඔයාලා වරද්ද ගන්න එක තැනක් තියෙනවා. ඒක තමයි සර් කියලා දෙන්න යන්නේ. ඉස්සෙල්ලාම තියෙනවා 4386 නේද? හොඳට බලාගන්න 4386. ඒකට පුතාලා එකතු කරන්න කියලා කියනවා 2545. 2545. එකතු කිරීමේ ලකුණ දාලා ඉරියඳලා ලස්සනට හදාගන්න. හොඳට බලාගන්න මගේ දරුවෝ මම ඔකෙත් පුතාලෙන් ගණන් 3යි හදන්නේ. ඊටතරු මම පුතාලෙන් අහනවා කොහොමද උත්තර එන්නේ කියලා. ඒක නිසා හැම එක්කෙනාම ලස්සනට හදන්න ඕනේ. හොඳට බලාගන්න මේ 6යි 5යි එකතු කරගන්නවා. එතකොට කොහොමද එන්නේ 6යි 7යි 8යි 9යි 10යි 11යි. අන්න 11ක් එනවා. හැබැයි 11ක් ආපුවාම අපි ලියන්නේ මෙන්න මේ 1. මේක තියනවා නේද? ඒක මෙතෙන්ට ගෙනියනවා. දැන් 8යි 1යි 9යි නමේට හතරක් එකතුනොද 13ක් එනවා. දැන් හොඳට බලන්න 13ක් ආවහම අපි ලියන්නේ මෙතෙන්ට 3. කීයක් පිනවද? එකක් තියෙනවා. අන්න ඒක අහපව් මෙතෙන්ට ගෙනියනවා. එතකොට හැම විටම ඉලක්කම් දෙකක් ආවොත් එක ස්ථානයේ තියෙන ඉලක්ක මෙතෙන්ට දාලා ඊළඟ ඉලක්ක මොකද කරන්නේ අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. ඒක තමයි රටාව. තේරුණාද? ඉලක්කම් දෙකක් ආපු ගමන් එක ස්ථානයේ තියෙන ඉලක්කම දැම්ම අනිත් ඉලක්කම අනිත් පැත්තට ලැලන් ගියා. දිගට 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 අරගෙන යම් මොකද කරන්න ඕනේ යන්න ඕනේ. දැන් උදේ බලා ගන්නකො. මෙතන පුතාලගේ 3යි 1යි 4යි 4ට 5ක් 4යි 5යි
හයයි හතයි අටයි නවයයි ඉංග්‍රීසි පහයි එහෙනම් මෙතෙන් දැන් මේ තියෙන නවයයි මෙතෙන් තියෙන මාළගෙන් හොඳට බලා ගන්න ඕනේ ඒකට හතරයි දෙකතරේ 6931ක නෙමෙයිද ආ ඔව් පුතේ ඔව් මෙතන 4936 එතකොට ඉස්සෙල්ලා ගන්නට වඩා අමාරු වෙන මොකක්ද දන්නවද මේ පැත්තෙන් එකක් මේ පැත්තට යනවා මේ පැත්තෙන් එකක් මේ පැත්තට යනවා අන්න ඒක තමයි මේ ගානේ තියෙන වෙනස හැබැයි ඉතින් එහෙම වුණා කියලා අපි වරද්දගන්නේ නැතුව ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඕනේ දැන් සර් පුතාලට කියලා දෙනවනේ ඒ නිසා පුතාලට එක ගානක්වත් වරදින්න අවශ්‍යතාවයක් නැහැ හරියට ලස්සන කියලා දෙන හින්දා හොඳට මේ වැඩේ වමනාවෙන් කරන්න ඕනේ තේරුණාද හදාගන්න ලස්සන ඉවරයි 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 හොඳයි ඈ හරි පුතේ ඊළඟට මොනවද සර් දෙවනි ගානට යන්න ඈ ආයි මෙන්න බලන්න දෙවනි ගාන හොඳයි යාළුවෝ මෙන්න දෙවනි ගාන හොඳට බලාගන්න දෙවනි ගාන මෙහෙම තියෙනවා 3276 3276 මේකට එකතු කරන්න කියලා කියනවා පුතාලට 2435 2435 එකතු කිරීමේ ලකුණ දාලා ඉරි ඇඳලා ලස්සනට ගන්නවා 6යි 5යි එකතු කරන්න ඕනේ 6යි 7යි 8යි 9යි 10යි 11යි 11ක් ආපුවාම අපි ලියන්නේ මෙන්න මේ 1 ඒක ලියුවා මේක තියෙනවනේ දෙක මෙතෙන්ට අරන් ගියා 7යි 1යි එකතු කරනවා 8යි 8ට 3ක් එකතු වෙනවා 8යි 9යි 10යි 11යි ආයෙත් 11 ආවා ඒත් ලියන්නේ මේක විතරයි මෙන්න මේක තියෙනව නේද ඒක පුතාලා මෙතෙන්ට අරන් යනවා ඒකට උත්තරේ එන්නේ 5 ඔව් බලමු තේ ඔ බලමු 2යි 1යි 3 වෙනවා 3ට 4ක් එකතු වෙනවා 3යි 4යි 5යි 6යි 7යි අන්න මෙතෙන්ට 7යි කියලා දැම්මු මෙතන 3යි 2යි එකතු වෙනවා උත්තරේ එන්නේ කියලා 5යි 5711යි පුතාලා උත්තරේ හරි නේද පුතේ 5711යි දැන් ගැටලුවක් නෑ නේද ඔන්න වගේ අපිට කොයි ගාන දුන්නා දැන් පුතාලට හදන්න පුළුවන් හැකියාවක් තියෙනවා තේරුණාද ඒක නිසා හොඳට මහන්සිලා වැටි කරන් ඔන්න මේ ගාන හරි දෙවනි ගාන හරි නේද ආරයි මම තුන්වෙනි ගාන විතරයි හදන්නේ 4යි 5යි 6යි මම පුතාලගෙන් අහනවා අපි බලමු හදන්න පුළුවන් වේද කියලා ආරයි ඔන්න දෙවනි ගාන හරි දහයයි 11යි 12යි 13යි. ඒ ඉලක්කම් පුතාලා පැත්තකින් ලියාගත්තත් කමක් නැහැ තේරුණාද? 13ෙන් අපි ලියන්නේ කීයද? 3. 3ක් ඉතුරුද? 1ක් ඉතුරු. 3යි 1යි 4යි මේකයි කීයද? 5යි. මෙන්න බලන්නකො ආයි 8යි 6යි. එතකොට 8යි 6යි කීයද? 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. 14 තියෙනවා 14 න් අපි ලියන්නේ කියලා 4 මේ එක කෑ ගහනවා මේ පැත්තට දාන්න කියලා. ඔන්න yaad යම මෙතෙ. 5යි 1යි 6යි 6යි 1යි කීයද? 7යි. අන්න උත්තරේ නවා 7451. දැන් හරි නේද? දැන් පුතලට ඕන ගානක් ඔයගේ හදන්න පුළුවන් නේද? ඒසම් හොඳට මහන්සිලා වැටි කරා. බලන්න සර් හැම ගානකම උත්තර හැටි කියලා දෙනවා. ඒසම් හොඳට මහන්සිලා මොනාවෙන් වැඩ ටික කරන්නයි පුතාලට තියෙන්නේ. එහෙනම් උත්තරේ ඉන්නේ 7453යි. ඔන්න සර් 1යි 2යි 3යි කියලා ගණන් තුනක් හැදුවා. ඊළඟට මේක හදාගන්න ඕනේ ඉස්සෙල්ලා හොඳට පැහැදිලිව. ඊට පස්සේ අපි 4 වෙනි ගණනට යමු. එහෙනම් හොඳයි පුතේ. හොඳයි. හොඳයි පුතේ. දැන් ඊළඟට මෙන්න මේ ගාන තනියම හදන්න ඕනේ. හරිද? මෙන්න මේ ගාන 4 වෙනි ගාන හදන්න බලන්න තනියම. එනිවේ සර් රවුම් කරේ ගන්න තනියම හදන්න බලන්න මම යාරගේ හොඳයි පුතේ මම උත්තරේ අහනවා
සර් හදලි ඉවරයි. හොඳයි පුතේ. කලබල නෑ පාඩුවේ හදන්න ඕනේ. මම එකිනෙකින් උත්තර අහනවා ඊට පස්සේ. वीडियो ऑन कराने के लिए जाना अपन ओके देखो ते हाउ द उदुली पुता हजरा इवर द ओह सर हाँ राइट पुता के उत्तरे मरे किया ने पुरुवंद हाँ सर किया ने पुते हारेदास विसियाट अन्ना हरी मुदाई ना पुता मुदाई किये उत्तरे ने හාරදාස් 28 කියද උත්තර ඉන්නේ හාරදාස් 28 අනිත් වැඩි යාළුවෝ ඉන්නවද වැඩිම යාළුවෝ නැහැ පුතේ හැම එකනාගේම හරි නේද කවුද උදුලි පුතා හොඳයි ඈ හාරදාස් 28 හාරදාස් 28 හරි නේද හාරදාස් 28 හැම එකනාම හදා ගන්න ඕනේ හාරදාස් 28 හරිද රයිට් ඊළඟට මෙන්න මේ ගාන පස්වෙනි ගාන මේකත් හදන්න බලන්න ඉවරයි සර් හරි තව හදනා ඉන්නවද හතර පස්වෙනි ගාන නෑ සර් හොඳයි ආයි මම හයිද ආ මිනෝ අෆා අෆා හදලා ඉවරද ඔව් සර් ආයි ආ පුතාගේ උත්තරේ කියන්න බලන්න කීයද කියලා 8702 8702 අනිත් යාළුවන්ට ආවද ඔව් සර් අටදාස් හයසිය අනුවටනේ පස්වෙනි ගානට එන්නේ 8698. ඔන්නම පස්වෙනි ගාන හදනවා. බලන්න ඒ පුතාට වැඩුනේ කියලා. මෙන්න පස්වෙනි ගාන. හොඳට බලා ගන්න. චුට බලා ගන්න මේ යාළුවා. මෙන්න පුතාගේ පස්වෙනි ගාන. හොඳට බලා ගන්න. ඔය පුතාට වැඩුනේ කොහෙද කියලා. ඒක හරිද? ඔව් හරියයි. පුතාගේ උත්තරේ හරි. ඒ කිව්ව යාළුවාගේ හරි. ඒ වුණාට මේ වෙන යාළුවෙකුට උත්තරයක් ලැබුණා නේ වෙන එකක්. 3497. හොඳට බලා ගන්න. 3497 ඒක පුතාට එකතු කරන්න කියලා කියනවා 5205 කියද 5205 හොඳට බලන්න එකතු කරන්න තියෙන්නේ හොඳට බලා ගන්න ඔව් 7යි 5යි එකතු වෙනවා 7යි 8යි 9යි 10යි 11යි 12යි එතකොට 12න් අපි දාන්නේ කීයද 2 මේ එක පුතා මෙතෙන්ට ගෙනාවා 9යි 1යි එකතු කරනවා උත්තරේ 10යි දහයාවට බිංදුව විතරයි දාන්නේ මේක මෙතෙන්ට ගෙනාව. 4යි 1යි 5යි 5යි 2යි 3යි 7යි 5යි 3යි උත්තරේ එන්නේ කීයද 8යි නේද 8702යි. දැන් පුතාට වැඩුනේ ඉතන පැහැදිලිද? පුතාට වැඩුනේ ඉතන පැහැදිලිද? පස්වෙනි ගාන එක්කෙනෙක් වැරද්දුවානේ. පුතාගේ උත්තරේ එන්න ඕනේ කීයද 8702යි දැන් වැඩුනේ ඉතින් පැහැදිලිද පන්නේද පුතේ මයික් එක මේකනම් ඕෆ් කරලා තියාගන්න මයික් ඕෆ් කරලා තියාගන්න ප්‍රශ්න අහුවාම විතරක් උත්තර දෙන්න පස්වෙනි ගාන වැදුනේ යාළුවා දැන් හරිද පුතා හදාගන්න හරියට වරද ගන්න නැතුව ඈ පස්වෙනි ගාන මුදේ පස්වෙනි ගාන පස්වෙනි ගාන ලස්සන හදා ගන්න. ආ දැන් 6 හදන්න බලන්න. 6 වෙනි ගාන.
හදලා ඉවරයි සර්. හොඳයි පුතේ. හදලා ඉවරයි සර්. ආ හොඳයි. ඉවරයි සර්. සර් පස්වෙනි ගාන මම පස්වෙනි ගාන හරිනේ දියාලුවා. දැන් ගැටුවක් නැහැ නේද පුතාට? ආ ඊළඟට 6 වෙනි ගාන හයිවිනි ගාන මට කියන්නේ කවුද? ඉමාස් තහරින් දෙන්නේ. ඉමාස්. ඔව්. ආයි. ආප්ලාගේ උත්තරේ කියන්නේ හයිවිනි ගානේ. 6019. 6019ද? නෑ සර් 8019. 8019. ආ. ඔව්. ඉමාස් බලා ගන්න හයිවිනි ගාන. ආ. ඔව්. මෙන්න බලන්න හයිවිනි ගාන ඉමාස් වැරදිවැයි කියලා. मुद्रपलाये පහයි පහයි එකතු කළාම 10න් බිංදු ඔන්න 10 දැම්ම සර් බිංදුව මෙතෙන්ට ගිරව මේක මෙතෙන්ට ගේන්න 3යි 1යි 4යි 4යි 6යි එකතු වෙනවා 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ආයේ 10 ආපුවාම මෙතෙන්ට දාන්න බිංදුව මෙන්න මේක තියනවා නේද ඉමාස් ඒක මෙතෙන්ට ගේනවා පුතේ 4යි 1යි 5යි 5යි 3යි උත්තරේ කීයක් වෙනවද අටක් වෙනව නම් උත්තරේ එනවා 8009 8009 ඉමාස් හරි නේද පුතේ ආ උත්තර වරද්දන්න බෑ උත්තරේ කියක් වෙනවද 8009 හොඳට පැහැදිලිව ලස්සනට හදන්න ඕනේ වරද්ද ගන්න නැතුව තේරුණාද උත්තරේ එන්නේ කියද 8009 ඔන්න දැන් අපි එතනත් ගණන් 6ක් හදලා ඉවරයි මහන්සි වගේද නෑනේ ඈ ඔන්න දැන් බලන්න අපි මේ පුංචි කාලිතුරු ගණන් ඔව් ගණන් කොච්චර හැදුවද ඒ නිසා අමාරු නෑ උදාර කල්පනාවෙන් කරගෙන යන්නයි තියෙන්නේ තේරුණාද රයිට් හරි ඊළඟට ඔව් පුතාල උදාර බලා ගන්න ආ ඊළඟට මෙන්න තව කතාවක් තියෙනවා උදාර බලා ගන්න කුමී උදාර ගන්න පුතාලා මෙහෙම වැඩක් අහගන්න ඔව් යෝගට් නිෂ්පාදන ආයතන තුනක් යෝගට් නිෂ්පාදන ආයතන කියන්නේ මොනවද යෝගට් හදන යෝගට් හදන ලොකු ආයතන හොඳේරයි තුනක දිනක තුල නිපදවන ලද යෝගට් ප්‍රමාණ පිළිබඳ තොරතුරු පහල දැක්වේ මෙතන කවුද ඉන්නේ රාජා නිෂ්පාදන ආයතන ආ රාජා කියන නිෂ්පාදන ආයතන අතරන මේක තමයි යෝගට් කියද 4675ක් හදනවලු දවසකට සුපුන් නිෂ්පාදන ආයතනයේ යෝගට් 3583ක් හදනවලු කියද 3583ක් සුජාතා නිෂ්පාදන ආයතනයේ යෝගට් 3508ක් හදනවා කියද 3508ක් රාජා නිෂ්පාදන ආයතනයේ 4675ක් හදනවලු දවසකට සුපුන් නිෂ්පාදන ආයතනයේ 3583ක් හදනවලු සුජාතා නිෂ්පාදන ආයතනයේ 3508ක් හදනවලු හරිද රයිට් මෙන්න ඔයාලෙන් ප්‍රශ්න අහනවා හොඳට බලා ගන්න පුතාලා මේ තියෙන්නේ රාජා නිෂ්පාදන ආයතනයේ සහ සුජාතා නිෂ්පාදන ආයතනයේ නිපද වූ මුළු යෝගට් ගණන රාජා ආයතනයයි සුජාතා ආයතනයයි හොඳට බලා ගන්න කොමෙන්ද අදන්නේ රාජා ආයතනයයි සුජාතා ආයතනයයි නේද හොඳට බලා ගන්න මේ තියෙන්නේ රාජා ආයතනය මේ තියෙන්නේ සුජාතා ආයතනය මෙන්න මේ දෙකම හදන යෝගට් ගණන අහන්නේ එතකොට පුතාලා කරන්නේ 4675ට 3508ක් මොකද කරන්නේ එකතු කරන්න ඕනේ. දැන් හොඳට බලා ගන්න පුතාලා එකතු කර ගන්න විදිය. මෙහෙමයි කරන්නේ. හොඳට බලා ගන්න. දැන් පුතාලට පුළුවන් හදන්න. එහෙනම් සර් පුංචි උදව්වක් කරන්නම් ඈ. රයිට්. පුතාලගේ ප්‍රශ්න අංකය කීයද? 4. 4 හතරේ කීයද? 1 නේද? 4 1. හොඳට බලා ගන්න. 4 කොහොමද ආගත්තර? එතකොට මොනවක් තියෙන්නේ? රාජා ආයතනේ 4675ක් හදනවා 4675ක් හදනවා අනික හදනවා කීයද 3508 3508 දැන් මොකද කරන්න තියෙන්නේ මේ දෙක මේකට එකතු කරන්න නේද තියෙන්නේ ආ ඉතින් මේ දෙක මේකට එකතු කරගන්න ඕන පුතාලා දැන් හරිය ලේසියනේ අපි කොච්චර ගණන් හදලා තියෙනවද මෙන්න බලන්නකෝ
අටයි පහයි එකතු කරන්න ඕනේ මේ අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහතුනයි හැබැයි දහතුනාවට අපි රැවටෙන්නේ නෑ දහතුනෙන් අපි ලියන්නේ කීයද තුන විතර මේක තියෙනවා ඒක මෙතෙන්ද ගේ මෙයා හරිය කැමැත්තෙන් ඉන්නේ මෙතෙන්ද යන්න හතයි එකයි එකතු කරනවා උත්තරේ එන්නේ කීයද අටයි ඔන්නේ එකත් හයි ඊට පස්සේ මෙතන පුතාලගේ 6යි 5යි එකතු වෙනවා ලේසියි නේද 6යි 7යි 8යි 9යි 10යි 11ක් තියෙනවා අන්නේ 11 අපි ලියන්නේ මෙතන කීයද 1 මේ 1 තියෙනවා නේද එයා මෙන්න මෙතෙන් යන්න කැමැත්තෙන් ඉන්නේ පැන්සලෙන් උඩින් දා ගන්නවා ලස්සන 4යි 1යි 5යි 5ට 3ක් එකතු වෙනවා දැන් නම් ලේසියි නේද 5යි 6යි 7යි 8යි මෙතෙන් දාගත්තා කීයක්ද राजायतनेयि सुजातायतने योगट ප්‍රශ්නාංක දෙක දාලා මේ දෙක මේකට මොකද අපි කරන්න ඕනේ එකතු කරන්න ඕනේ ආ හදන්න බලන්න තනියම සර් අහනවා එක්කෙනෙක්ගෙන් උත්තරේ කාගෙන් අහයිද දන්නේ බලමු पूजनी पुताहगिन देन्ने पूजनी ओ सर आ राइट आ पूजनी उत्तरे කියන්න බලන්න 7091 आ හොඳයි උත්තරේ මේ කීයද 7091 අනිත් යාළුවන්ට ආවද ඔව් ආ හොඳයි නම් පූජනී හොඳයි පූජනී හොඳයි 7091 උත්තරේ පූජනී හොඳට උත්තරේ කිව්ව ඈ 7091 හොඳයි ඈ රයිට් හරි ඊළඟට ඔන්න අපි යනවා ඊළඟට තියෙන ප්‍රශ්නයට. හොඳට බලා ගන්න පුතා. නෑ. මෙන්න ඊළඟේ. ආ. මෙන්න පුතාලගේ ගණන් කීපයක්ම දීලා තියෙනවා. හොඳට බලා ගන්න. පිළිතුරු සපයන්න කියලා කියන්නේ. තේරුණාද රයි? ආ. දැන් ඔන්න මෙතන සර් ගණන් කීපයක් කියලා දීලා ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. එතකන් අපි කලබල නැතුව චුට්ටක් පුතාල අහගෙන ඉන්න ඕනේ. වගන්ති දෙනේවත් මෙහෙ තියෙනවා. වගන්ති දෙනේවා අපි අද දවසේ කතා කරන්නේ. අද අපි මෙන්න මෙතෙන්ට යනවා පස්වෙනි ගානට. තේරුණාද රයිට් නා. මෙන්න පළවෙනි ගාන. පුතාලා කලබල වෙලා හදන්නේ සර් හදලකන් ඉන්නවා. පහේ කීයද පළවෙනි ගාන. චුට්ටක් අමාරු වගේ පේනවා. හැබැයි සර් හදවෙනි කියලා දෙනවා. තේරුණාද රයිට් නා. හොඳට බලාගන්න පුතාලා පහේ පළවෙනි ගාන. හොඳට බලාගන්න රයිට් මෙන්න. හොඳට බලාගන්න. මෙන්න පහේ පළවෙනි ගාන අමාරු වගේ චුට්ටක් පෙවුනට සර් හදලා හැටි කියලා දෙන්නම් බලන්න පළවෙනි ගාන 4563 4563 මේකට එකතු කරන්න කියලා කියනවා 3658 3658 ඔන්න එකතු කරන්න ලියුවා දැන් හොඳට බලාගන්න පුතාලට වරදින තැනක් තියෙනවා ඒකයි මේ කියලා දෙන්න යන්නේ හැබැයි කියලාම හොඳට බලාගන්න ඕනේ රයිට් මේ මෙතන 8 3ක් එකතු වෙනවා අපි ලොකු සංඛ්‍යාව ඉස්සෙල්ලා ගමු කුලීක පස්සේ ගමු ඒතකොට ලේසි
අටට තුනක් අට නවය දහය එකොළහක් තියෙනවා එකොළහ තියෙනකොට අපි ලියන්නේ කීයද එක මෙන්න මේ එක තියෙනවා නේද ඒක මෙතෙන්ට ගේනවා යා හරිය කැමැත්තෙන් ඉන්නේ මෙතෙන්ට 6යි 1යි කීයද 7යි 7ට ආයි කීයක් එකතු වෙනවද 5ක් 7යි 8යි 9යි 10යි 11යි 12ක් වෙනවා අන්න 12 ලියුවා හැබැයි 12න් අපි මෙතෙන්ට දාන්නේ කීයද 2 මේ එක ඉන්නව නේද එයා ආයෙත් මෙතෙන්ට යන්න කැමැත්තෙන් ඉන්නේ හරිද 5යි 1යි 6යි ඒ 6ට මේ 6ත් එකතු වෙනවා එතකොට 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි නේද පුතේ ආයෙ 12ව ආයෙත් ලියන්නේ 2 මේක ඉන්නව නේද එයා මෙතෙන් දැන් හරිය කැමැත්තෙන් ඉන්නේ 4යි 1යි එකතු වෙනවා 5යි 5ට ආයෙ 3ක් එකතු වෙනවා 5යි 6යි 7යි 8යි අන්න මෙතෙන් දැන් මා කීයද 8 එහෙනම් උත්තරේනවා 8221 උත්තරේන්නේ කීයද 8221 දැන් හරිනේ ඔන්න හදාගත්ත උත්තරේ 8221 කතාව පැහැදිලිද පුතේ අමාරු නෑ දැන් මේකෙන් මෙතෙන්ටත් එනවා මේකෙන් මෙතෙන්ටත් එනවා මේකෙන් මෙතෙන්ටත් එනවා මේකෙන් මෙතෙන්ටත් එනවා හැබැයි සර් බොහොම පිළිවෙල උතරට කියලා දුන්නා හැම සංඛ්‍යාවක්ම කොහොමද එකතු කරලා හදාගන්නේ කියලා ඉතින් ඔන්න ඔය ක්‍රමයට හරිද ඔන්න ඔය ක්‍රමයට අපි හැම ගාණක්ම හැදුවොත් අපිට එකක්වත් වරදින් නැතුව හදාගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව ආවට ගියාට ඕනවට ආවට තනින් තනින් කරන්න ගියොත් නම් මේ වැඩේ කරන්න බැ වරදිනවා පුතේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් ලස්සනට හදාගන්න ඕන. දැන් මේ පහේ පළවෙනි ගා තේරුණාද රයි? හදාගන්න පුතේ ලස්සනට. හදලා ඉවරයි සර්. හොඳයි. හදලා ඉවරයි සර්. හොඳයි. හරි. හොඳයි කට්ටිය වැඩ කරනවා පේනවා ගොඩක් හොඳයි ඈ හරි මෙන්න දෙවෙනි ගාන ඈ සර් නම් මේ තුන්වෙනි ගාන තදුවා ආ හොඳයි පුතේ හොඳයි ඈ හොඳයි දැන් කට්ටිය වැඩ කරනවාට පේනවා හොඳයි ඈ හරි දෙවෙනි ගාන 5637 ඒකට පුතා එකතු කරගන්න ඕනේ කීයද 2493 10 11 12 13 අන්න එහෙනම් අපි දැන් 13 ආවනේ 13 වහම අපි ලියන්නේ කීයද 3 මේ එක තියෙනවනේ දෙයා හරිය කැමැත්තෙන් ඉන්නේ මෙතෙන්ට 6යි 1යි 7යි 7ට කීයක් ඉමුතුනවද 4ක් 7යි 8යි 9යි 10යි 11ක් වෙනවා අන්නේ 11න් අපි මෙතෙන්ට ගන්න කීයද 1 මේ එක තියෙනව නේද? ඒක මෙතෙන්ද ගත්තා. 5යි 1යි 6යි 6ට 2ක් එකතු කරාම උත්තරේ එන්නේ කීයද? 8යි. අන්න එහෙනම් එනවා 8130. කීයක් එනවද? 8130. දැන් හරි නේද? වරදින්නේ නැහැ නේද දෙකක්වත්. දැන් හැම කෙනාටම ලස්සනට හදන්න පුළුවන් නේද පුතේ? දැන් බලන්න අපිට ওই එකපාරට පුළුවන් වුණාද නැහැ? අපි පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවරෙන් පියවර හදාගෙන ගිහිල්ලා තමයි අපිට මේ වගේ ගණන් පුළුවන් වෙන්නේ. ඒකයි ගණන් කියන දේ හොඳට හදන්න ඕනේ. එතකොට තමයි කවදාකවත් අමතක වෙන්න දු හොඳට හදන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ආරයි. පළවෙනි ගානේ දෙවෙනි ගානේ හදාගන්න ඉතින් ලස්සනට. ලියලා ඉවරයි සර්. හොඳයි පුතේ. හොඳයි. ඉවරයි සර්. හොඳයි. ලස්සනට හදන්න ඕනේ. හොඳයි යම යාළුවෙක් හොඳට වැඩ කරනවා පේනවා හොඳයි ඈ. ආ ඊළඟ පුතාලා මෙන්න මේ ගාන හදන්න බලන්න තනියම තුන්වෙනි ගාන. හොඳයි පුතේ සර් මේ රවුම් කලේ තුන්වෙනි ගාන හදන්න බලන්න හා මයික් එකකින් අහනම් උත්තරය ඈ. හොඳයි පුතේ තුන්වෙනි ගාන තුන්වෙනි ගාන. හදලා ඉවරයි සර්. හොඳයි පුතේ.
බලමු එක්කෙනෙක්ගෙන් අහන්නම් ඈ සර් සියත් කියන්න ආව වෙන අහ ඔමිනව තව ආසියත් හතර ඉවරයි වගේ නේද ඔව් සර් හොඳයි ඈ හරි හරි ආසියත් කියන්න දුව ආසියත් කියන්න බලන්න උත්තරේ मेन मेगान අතරේ එකක් සර් රවුන්ඩ් කරලා තිනා හදන්න බලන්න තනියම සර් හදලි ඉවරයි ආ හොඳයි පුතේ හොඳයි ඈ उत्तरे අනිත් යාළුවන්ට ආවද උත්තරේ? ඒකනේ මේසේ මට ආවේ. ආ ආ මට ආ හතරේ උත්තරේ ඔව් හතරේ වෙලි ගන්න උත්තරේ ඉන්න ඕනේ 6022 තමයි. එකේ යාළුවෙකුට ආවේ නැහැ කියලා කියනවා නේ ඉවසස් සර් හදනවා කෝටි එකේ. මෙන්න බලන්න හතරේ වෙලි ගන්න. ආ මෙන්න හතරේ වෙලි ගන්න බලන්න. හොඳට බලන්න. ආ බලමු උත්තරේ කියන්නේ නැද්ද වෙන එකක් කියනවාද කියලා හොඳට බලමු ඈ. කියවෙනි ගානද හතරවෙනි ගාන නේද ආරයි උදර බලා ගන්න ඕ උතලක මෙහෙම තියෙන්නේ 2075ට එකතු කරන්න කියලා කියනවා 3947 අපි බලමු මෙන්න මෙන්න 7යි 5යි එකතු කරනවා 7යි 8යි 9යි 10යි 11යි 12 12 කාපුවාම අපි ලාගන්නේ කීයද 2 මේක පරිස්සමට මෙතෙන්ද ගේන 7යි 1යි 8යි 8ට 4ක් එකතු වෙනවා 8යි 9යි 10යි 11යි 12යි ආයෙ 12න් ලියන්නේ 2 මේක පුතාලා මෙතෙන්ද ගේන 0.1යි 1යි 9 ටිකක් එකතු වෙනවා උත්තරේ එන්නේ කීයද 10යි ඔන්න 10 ලිව්වා 10න් අපි මෙතෙන්ද ලියන්නේ කීයද 0 මෙතෙන්ද කීයක් වෙනවද එකක් වෙනවන්නේ එක මෙතෙන්ද දැම්මා 2 1 3 3 3 උත්තරේ ඉන්නේ කියලා 6යි 6022 6022 හරි නේද පුතේ උත්තරේ ඉන්නේ කියද 6022 එතකොට අර වැරදුනේ යාළුවාට ඔන්න සර් හරි ගස්සලා පෙන්නවා කාගේ උත්තරේ වැරදුනොත් සර්ට කියන්න ඕන සර් හරි ගස්සලා පෙන්නනවා හරි උත්තරේ කොහොමද එන්නේ කියලා ඒ නිසා වැරදුනොත් උත්තරයක් අනිවාර්යයෙන් සර් අහන්නේ ඒ උත්තරේ වැරදුනේ කාගේද වැරදුනේ කොහේද වැරදුනේ ඒ ඔක්කොම අපි හොයන්න ඕනේ නේද පුතේ ඒ නිසා ඔන්න දැන් සර් හරියට සලා පිනවා උත්තරේ ඉන්නේ කියද 6022 පැහැදිලිද රයි හදාගන්න පුතේලාස් ඊළඟට ඔන්න අන්තිම ගානට අපි යනවා අපි ඒක හදලා අවසන් කරමු නේද අද අපි ගොඩක් වැඩ කරානේ ආරයි ඔන්න අන්තිම ගාන පස්වෙනි ගාන කවුරුත් වරද්දන්න නැතුව හදන්න බලන්න පස්වෙනි ගාන කවුරුත් වරද්දන්න නැතුව හදන්න බලන්න लसिंदु लसिंदु සර් උත්තරේ 9000යි
නවදාහරි උත්තරේ හරිද? හරි සර්. හරි. හොඳයි. හොඳයි. උත්තරේ එන්නේ කියද පුතේ? ලස්සන හොඳයි පුතේ ඈ උත්තරේ එන්නේ කියද? 9000යි. උත්තරේ එන්නේ කියද? 9000යි. එහෙනම් පුතාලා යන්නුවක් නෑ නේද? ආරයි. ඔන්න අපි අද ඊළඟට අපි 6 වෙනි ගාන ඊළඟට යන්න ඉන්නේ. ඔන්න පුතාලට අමාරුයි කියලා කියන හැම ගානක් ගානේ සර් හරි ගැසලා අපි ඉන්නව ඈ. ගොඩක් හොඳයි. මේ කියනම මුදේවට මන්දි වැටි කරනවා පේනවා. හැබැයි හොඳට මහන්සිලා වුණොත් වැටි කරන්න ඕනේ. එහෙම තමයි අපිට හොඳ ලකුණු ටිකකට යන්න පුළුවන් වෙයි. තේරුණාද රයි? හරි. එතකොට දැන් අද අපි ගොඩාක් ගණන් හදුවානේ. දැන් බඩගිනින් තියෙන්නේ. ඔව් කියන්න පුතේ. සින්දුවක් කියමු. ආ සින්දුවක් නේද? අපි ඊළඟට සිටියු නේද? එහෙනම් පුතා සින්දුවක් කියනවාද? හා සර්. ආ මුදල් ඔව් ඊළඟට දවස් ඊළඟට දවසේ ඈ ආරයි මේ ඊළඟට සින්දුවක් කියමුක එනම් හොඳේ රයි පුතා කොහෙද ගෙවල් කොහෙද මා කුරුණෑගල ආ කුරුණෑගලේ ගොඩක් දුරනේ ආ හා හා හරි අපි ඊළඟට සින්දුවක් කියමු අපි චුට්ටක් ඔය ඉන්න කට්ටිය සර් කොහෙද කියලා දන්නෙත් නෑ චුට්ටක් කණ ගැස්සෙ කතා කරමු හොඳේ කියන පුතේ කුරුණෑගල තල කුරුණෑගල කොහෙද පල්ලම එහුන්නේ නැත්තේ පල්ලම පල්ලම නේද කුරුණෑගල පල්ලම නේද හා හා හරි ඊළඟට චුට්ටක් අහලා බලමු කවුද උදුලි කොහෙද පුතා සේ මිනුවන් කොට ගල් කන්දේ ආ මිනුවන් කොට නේද රයි සදිව් කොහෙද කුරුණෑගල සර් කුරුණෑගල කොහෙද පුතේ අයිලි කොහෙද නයිලිය ආයි හරි ඊළඟට නිමාෂා කොහෙද පුති? නාත්තන්නේ නාත්තන්නේ ආ හොඳයි ඈරයි ඊළඟට විමංශි කොහෙද? බණ්ඩාරවිල ආ බණ්ඩාරවිල නේද? හරි ඒ සීතලයි ඒ පැත්තනේ එහෙම නේද? හරි සහිරු කොහෙද? සහිරු කොහෙද? සහිරු කොහෙද? කෝට්ටේ. ආ කෝට්ටේ රයි. ලස්සිනු කොහෙද? නාත්තන්ඩියේ. නාත්තන්ඩියේ හොඳයි. උබුදු කොහෙද? උබුදු? මහනුවර. මහනුවර. අෆා කොහෙද පුතේ? ඉන්දේරමුල්ල. කොහෙද පුතේ? වත්තේගම දෙර මුල්ල ආ හොඳයි පුතේ ඈ කට්ටියම කොහෙද කියලා ඇහුවනේ සර් අනේද ආ හරි පුතේ හරි එතකොට අපි ගොඩාක් දුර ඉන්න යාළුවෝ ඉන්නවා ළඟ කොළඹට ආසන්න යාළුවෝ ඉන්නවා නේද ඈ ගොඩාක් යාළුවෝ අපි බන්ගියත් එක්ක සම්බන්ධ තව ඉස්සරහදී ගොඩාක් අය සම්බන්ධ වෙයි අද අපි ගොඩක් ගණන් හදුවා නේද රයි එහෙනම් අද පන්තිය වෙනට ඉවර කරනවා ලබන සතිය අපි තාම හෝම්වර්ක් සර් දෙන්නේ නැහැ හොම්වර්ක් දෙන්න ඉස්සරහදී බලාපොරොත්තු වෙනු තින්නවා එහෙනම් මුතර මහන්සියලා උනන්දු වැටි වැටි කරන්න ඕනේ පන්ති එක දවසක්වත් නැති කරගන්න එපා හැම දවසෙම ඉන්න පුංචි පුංචි ගැටලුවේ සිග්නල් වල අපිව චුට්ටක් මගහරවාගෙන පන්ති වැටි ටික මුතර කරමු පුතේ හොඳේ රැ එහෙනම් සියලු දෙනාටම ආයිබෝන් පුතේ සුබ රාත්‍රිය ආයිබෝන් බයි සර් හරි පුතේ